සියත ප්‍රවෘත්ති අංශයේ අප ඉදිරිපත් කරන සියත ටෙලිවැකිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පත් කළ විශේෂ කාරක සභාව පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාද ඇති වුණා. එදී පාර්ලිමේන්තුවේ දැඩි අවධානයක් ඊට යොමු වුණා. මේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස්. අපි 20 ගෙන ආපු වෙලාවේ අපි සංශෝධන 25ක් ඉදිරිපත් කරුවා. ඒකක් අප පිළිගත්තේ නැහැ. අවුරුදු දෙකක් යනකොට ලෝකෙම්ම රටෙම්ම කිව්වා මේක අකොල ගන්න කියලා අකොල ගත්තා 21 ගෙනාවා අපි ඒකට ඡන්දෙත් දුන්නා අපි ඡන්ද දුන්න නැත්නම් ගනු යුද්ධ කතා කරගෙන තිබුණේ 21 විවස්ස සංසදේ සම්මත වෙන්නේ නැහැ දැන් ඒකෙන් ලබාගත්ත ජයග්‍රහණ ඒ තුලින් අධිකරණයට ඒ වගේම උසස් නිලතල වලට යම්කිසි ස්වාධීනත්වයක් හම්බුණා දැන් ඒ ස්වාධීනත්වය පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා නැති කරන්න හදනවා. දැන් ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර වරුන් දුන්න නඩති ඉන්දුවක් ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. මම නම් මේ පළවෙනි වතාවට ඇහුවේ ශේෂ්ඨාධිකරණයේ දුන්න නඩති ඉන්දුවක් මන්ත්‍රීවරුගේ වරප්‍රසාද කර වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මැති වෙන කොමිසමටත් වරප්‍රසාද ප්‍රශ්නය මතු කළා කොමිටිය ඉදිරියට ගේනවා. දැන් මාධ්‍ය වේදිකට මේ වගේ විශේෂම සියත ටෙලිවැකිය සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නය මතු කළ තියෙනවා. ඉතින් මේක වැරදි. පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා. මේ ආයතන මර්ධනය කරන්න යනවයි කියන කතාව අපිට පිළිගන්න බෑ. අනිත් එක ඒ ටෙලිවැකියේ කතාව මම සම්පූර්ණයෙන්ම කියෙව්වා. මේක ඇත්ත වශයෙන්ම මගෙනවත් තියෙනවා ඒක. අපේ ගරු හිටපු ජනාධිපතිතුමාගෙනවත් තියෙනවා. ඒ ටෙලිවැකිය ඒ කියන්නේ බලය බෙදීමට මම කැමති වුණා කියලා මං ගරු ජනාධිපතිතුමාගෙන් අහුවා ඒ වෙලාවේ ඔබතුමා බලය බෙදීමට කැමතිද කියලා ඔබතුමත් ඔහු කිව්වා ඉතින් අපිවත් විචාරය කළා තියෙනවා ඉතින් අත්ත වශයෙන්ම අපේ රටේ ස්ථාවර නියෝග අනුව අත්ත වශයෙන්ම ගරු නියෝජ කතානායක තිබුණේ මේක ඔබතුමා කියවද මේ ටෙලිවැකියේ කතාව ඒක ඇත්ත වශයෙන්ම විවේචනයක් විවේචනය කිරීමේ අයිතිය තියෙනවා මතය ප්‍රකාශ කර කිරීමේ අයිතියක් තියෙනවා ඉතින් මීට කාලයකට ඉහතදී සාමාන්‍ය පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් සිද්ධ වුණාම කරන්නේ ගෙනැල්ලා ආවාද කළා නිදහස් කරන එක මාධ්‍ය වේදිකට නමුත් මේ අවස්ථාවේදී මේ කමිටිය විසින් වරප්‍රසාද කඩ වුණා කියලා තීරණයක් අරගෙන දැන් මේක නීතිපතිට අරින්න හදනවා මොකද නීති විත්‍ය දරින්නේ නීති ශේෂාධිකරණයට යවන්න මම ඔබතුමාගේ අහන්න කැමති ඇත්තමසම නීතිපතිවරයා එතුමාගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා කමිටියට මේක තේරුම් ගන්න බැරි වුණාට මට කරන් දෙයක් නැහැ නීතිපතිවරයා කියලා තියෙනවා අද නඩේසන් නඩුවේ නඩේසන් කියන්නේ ඒ කාලේ හිටපු ඉහළ පෙළේ රාජ්‍ය නීතිඥවරයෙක් කිංග්ස් කවුන්සල් ඔව් පාර්ලිමේන්තුව විවේචනය කරුවයි කියලා ඔහු ශේෂ්ඨාධිකරණයට අරන් ගියා. ඔහු ඔහුගේ නඩුව කතා කරුවා. කතා කළා. ඔහු නිදහස් කළා. එදා කිව්වා ශේෂ්ඨාධිකරණය කිව්වා The Supreme Court also emphasized that there is an area of permissible criticism. විවේචනය කරන්න පුළුවන්. මතය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ අයිතිය මාධ්‍ය වේදින්ද තියෙනවා කියලා ඕනම පුද්ගලයෙකුට තියෙනවා කියලා දැන් නීතිපතිවරයාට ගරු සභානායකතුමා ඇයි මේක අයිත් අරින්නේ එතුමා ඔපිනියන් එකක් දීලා තියෙනවනේ එතුමා ඔපිනියන් එකක් දීලා තියෙනවා අපි නඩේ නීතිපතිවරයා නඩේසන්ගේ නඩුව සදාහන් කරලා තියෙනවා ඉතින් ඒක කමිටිය තේරුම් ගත්තේ නැහැ මොකද කමිටියේ අරමුණු දෙයක් පරිගන්න ශේෂ්ඨාධිකරණයට ඇරලා ඒ මාධ්‍ය ආයතනය විනාශ කරන්න ඕව කලකිරවන්න ඕව අධෛර්යයටපත් කරන්න කොමිටිය හැමෝම නෙමෙයි හැබැයි සමගි ජන බලයේගේ අපි අස්සක් ගෙදුවේ නැහැ අපේ ගායන්ත මන්ත්‍රීතුමා ඉන්නවා එතුමා අස්සක් ගෙදුවේ නැහැ ඉතින් මට නම් විශ්වාසයි මේ ලිපිය දිහා බැලුවාම ටෙලිවැකිය දිහා බැලුවාම ඒක සාමාන්‍යයෙන් විශේෂයෙන්ම දිනපතා පුවත්පත්වල නෙමෙයි ගරු නියෝජ කතාවේ සතිපතා පුවත්පත්වල පළවෙන ලිපියක් මේක හාස්‍ය අපිවත් ආසයට ලක් කරලා තියෙනවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමත් ආසයට ලක් කරලා තියෙනවා මම ආසය කවුද මේ පැමිණිල්ල කෙරුවේ කියලා දැනගන්න සභාවට ඇතුවා කියලා
මේ පැමිණිල්ල කෙරුවේ කවුද? වරප්‍රසාද කඩ වෙලා තියනවා කියලා. ඒක පාර්ලිමේන්තුවේ මතක විසින් පාර්ලිමේන්තුවේ. කවුද කවුද? කවුද මං අහන්නේ? මට දැන් කපාර කියන්න බෑ ඒක. නෑ ඒක තමයි මං කියන්නේ. ඒක හැන්සඩ් වාර්තාවේ තිනු. නෑ නෑ පාර්ලිමේන්තුවේ. කිසි කෙනෙක්ගේ නමක් නෑ මං මං නිමල් නැවතු වගේ අහන්නම්කෝ. ඒ වාර්තාව. නෑ නෑ මං මං අහන්න කැමති කවුද මේ පැමිණිල්ල කෙරුවේ? පැමිණිල්ලක් නැතුව මේ පැමිණිල්ලක් නැතුව මේ වගේ දෙයක් ගන්න බෑනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. Without a complaint, mama dan mangi ka mama teka kiye hua. Family lad daapu kene kne. Ika podue, podue ti enle pali bentu mantri baru. Apa ase enle lakke ruwa kela. Family kare kne. Ekko family kare ya. Meka hari ete baad de tara kara kane beri sa family kare ya. Ki wad dan ne kobi ti ete behma dia kara ne kia. Mukada etta ape pali bentu sabar niyo ga aduwa. Garu නියෝජ්‍ය කතානායකතුමනි පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්නේ වරප්‍රසාද කඩුණාද නැද්ද කියලා. මගේ කේවන්න පාර්ලිමන්ට් ඔෆිස් මෙම්බර්ස් පාර්ලිමේන්තුව විසින් තමයි ඒක තීරණය කරන්නේ. ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්නේ වරප්‍රසාද කඩුණාද නැද්ද කියලා. ඉතින් මිනිත්තු දෙකක් කාලය ඇතුළත දැන් මම විනාඩි පහක් ගන්න තර. I would like to read this. Except in regard to matters relating to the privileges, immunities, powers of Parliament and of its members wherein the judicial power of the people shall be exercised by Parliament. Parliament to Varaprasada Prasadiyak kama Parliament to Tabai Teerne Karan Noda Varaprasada Kadunan Nadda Gila. Ito kada meka Sheshtha Adhikarane Dara Inne දඩුවම් කරන්න. දැන් මේ අවස්ථාවේදී අත්ත වශයෙන්ම මේ ලිපිය දිහා බැලුවාම අත්ත වශයෙන් මේක හාස්‍යයෙන් ලියපු ලිපියක්. මේ කිසිම අපහාසයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මම කලින් කිව්වා වගේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා මාධ්‍ය ආයතන නියඳ කරන්න ගන්නා උත්සාහයක් කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න සතුටුයි. ඉතින් මම අහන්න කැමතියි මම සභානායකතුමාගෙන් ඇහුවා කවුද පැමිණිලිකාරයා? කවුද පැමිණිලිකාරයා? මට කියන්න නිමල් නැමැතුමා. ගරු සභානායකතුමා. කෙටියෙන් පැහැදිලි කරන්නම්. මට මතකයි මීට මාසයකට පමණ පෙර මේ සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් කරලා ද යෝජනාවක් අනුව තමයි මේ පාර්ලිමේන්තුවේ යෝජනාව ගෙනාවේ. ඒක අනුව තමයි ගරු කතානායකතුමා විසින් විශේෂ කාර්ය සභාව පත් කළේ. ඒතර ඒ වார்த்தාව ඉදිරිපත් කරනකොට ඒ කරුණ ඉදිරිපත් කරાવી සභාවේ මන්ත්‍රීවරයෙක් එක මතු නොකර වරප්‍රසාද කමිටුට යොමු වෙන්නේ නැහැ සම්ප්‍රදායිකව. මන්ත්‍රීවරයා මට දැන් කපාර කියන්නේ මම ඔබතුමාට නෑ නෑ ඔබතුමාට මම නෑ නෑ ඔබතුමාට අද දවස තුනේ මම කියන්නේ මේ අසම්පූර්ණ විවාහ හතරහමාර වෙන්න කලින් ඔබතුමාට මන්ත්‍රීවරයාගේ නම කියන්න. මිතුවා කියන්නේත් දැන් කවුද පැමිණිලිකාරයා කියලා. නිබල් සිරිපාල ඇමතුමා කියන්නේත් දැන් කවුද පැමිණිලිකාරයා කියලා. නෑ නෑ නිබල් සිරිපාල ඇමතුමා එක සම්මත කරනවා කියලා කිව්වා. එහෙම බදි. අද මේ දැන් පාර්ලිමේන්තුවට ආවම මේ සියලු කරුණු අපි ඉදිරියේ තියෙන්න ඕන ගරු කතානායකතුමනි. අපි ඉදිරියේ තියෙන්න ඕන මිතුමා දන්නේ නැත්නේ නිබල් ඇමතුමා නැගිටලා උත්තරයක් දෙන්නේ නැත්නේ කවුද පැමිණිලිකාරයා? එතුමාගේ ඊළඟ කතාව තියෙන්නේ එතුමාට ඒ නිසා තමයි. මේක සාධාරණ වෙන්න ඕනේ. You can මේක මේ ඉංග්‍රීසියෙන් කියන්නේ you can have it in here. නිකන් වාතාශ්‍රය තියාගන්න බෑනේ. පැමිණිලිකාරයා දන්නේ නැත්නේ. පැමිණිලිකාරයෙක් කියන්නේ සාධාරණ සඳහනක්වත් නැහැ. පොදුවේ මන්ත්‍රීවරුන්ට අපහාසයක් වුණා කියලා ගේන්න පුළුවන් නැද්ද කියන එක වෙනම කතාවක්. පොදුවේ නමුත් මගේ තර්කය තමයි එහෙම ගේන්න පුළුවන් වුණත් නඩේසෙන් පැතුභාගේ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කිව්වා විවේචනය කරන්න අයිතියක් තියෙනවා. අනිත් එක මතයක් කමෙන්ට් එකක් ලබා දෙන්න අයිතියකුත් තියෙනවා. ඉතින් මේක කරන්නේ ඇත්ත වශයෙන්ම පලිගන්න. අපි දේශපාලනය කරනවා නම් අපිට විවේචන දරා ගන්න බැරි නම් අපි දේශපාලනය කරන්න හොඳ නැහැ. අපි දේශපාලනය කරන්න හොඳ නැහැ. දේශපාලනය කරනවා නම් හැමදාම විවේචන එනවා. ඒක විද දරා ගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් මම රජයට කියනවා මේ වගේ මාධ්‍ය වලින් පලි ගන්න යන්න එපා. මම ඉල්ලීමක් කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමේ උවමනාව අත්හැරලා මේ මාධ්‍යවේදියාගේ යම් කිසි වැරද්දක් වුණා නම් ඔහු පාර්ලිමේන්තුවට කැඳවලා ඔහුට අවවාද කළා මේ ප්‍රශ්නේ ඉවර කරන්න. මොකද පාර්ලිමේන්තුවේ හැමදාම වුණේ මේකයි. හැමදාම වුණේ මේකයි. එතකොට මම කලින් කිව්වාගේ
නඩේසෙන් නඩුවේ පැහැදිලිව තීන්දුවක් දීලා තියෙනවා විවේචනය කරන්න පුළුවන් මතය ප්‍රකාශ කරන්න පුළුවන් ඊට වඩා වැදගත් දෙය තමයි මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා අධිකරණය මෙල්ල කරන්න මැති වෙන කොමිසම් මෙල්ල කරන්න මාධ්‍ය වේදී මෙල්ල කරන්න ගන්නා උත්සාහය දැන් එක්සත් ජාතීන් දැන් පවත්වන ගරු නියෝජ්‍ය කතාදාක තිබුණි එක්සත් ජාතීන්ගේ මහනමී ගම් කවුසලේ 21 වෙනි සංශෝධනයේ සම්මත වීම ගැන ප්‍රශංසා කළා තිබ්බා. දෙය ප්‍රේස්න පාර්ලිමේන්තු. නමුත් මේ කාරණාව පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කළා අධිකරණය මැතිවරණ කොමිසම ඒ වගේම මාධ්‍යවේදී නිහඬ කරන්න හදන එක ජූනි මාසයේ එක්සත් ජාතීන්ගේ මානවිකයන් කවුසලේ සාකච්ඡාවට භාජනය කරනවට කිසිම සැකයක් නැහැ. ඉතින් මම ආණ්ඩුවට අනුතුරු වගවනවා. GSP සාහනය එන්නේ ලබන මාසෙ. GSP සාහනය ලැබෙනවද නැද්ද කියන එක ලබන මාසෙ තමයි එන්නේ. සාමකාමී මැතිවරණ සාමකාමී විරෝධතාවලට පහර දෙනවා. දැන්ටම දෙන්නේක් බැරුණා. මැතිවරණ කල් දාලා තියෙනවා. ගරු නියුද්ධ කතාතුමනි මම ඔබතුමාට මතක් කරන්න කැමති ජාත්‍යන්තර සිවිල්ලා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපේක පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙනවා මැතිවරණ කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් කියලා ඒ ප්‍රඥප්තිය තියෙනවා. ඉතින් මේ ඔක්කොම GSP සාහනය ලබා දෙන අවස්ථාවේදී අපිට දැන්ටමත් මාස කීපයකට කලින් ඒගොල්ලෝ අඩතුරු හැකියාවක් කරලා තියෙනවා. දෙය වෝල්ඩස් අති බහුතර ජනකින් අපේ රටට අවවාද කරලා තියෙනවා. මෙන්න මේ කාරණා සිද්ධ කරන්න කියලා. නමුත් ඒවා කිසිවක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුල අපි ඉවර කරමු. ඇයි මේවා අධිකරණයට අරින්නේ? ඇයි මේවා අධිකරණයට අරින්නේ? මම ඉල්ලීමක් කරනවා මේ මාධ්‍ය ආයතනයේ පාර්ලිමේන්තුවට ගෙන්නලා අවවාද වැරදක් වුණා නම් අවවාදයක් කරලා මේක අවසන් කරන්න කියලා. Thank you. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා සඳහන් කළ කාරණාව පිළිබඳව මට විනාඩියක් දෙන්න මේ සියත ටෙලිවැකිය සම්බන්ධයෙන් ඇත්තෙන්ම මේ අරගෙන තියෙන පියවර බරපතල වැඩි දැන් මේ රටේ මාධ්‍ය ආයතන තියෙනවා අපිට අපි විනාශ කරනවා උදේට පත්‍ර කියනකොට පට්ටපල් අමූලික බොරු කියලා සම්පූර්ණයෙන්ම අපිව චරිතඝාතනය කරලා විනාශ කරලා නැත්තට නැතිකරන්න සැලසුම් කරලා වැඩ කරන මාධ්‍ය ආයතන තියෙනවා. එතකොට ඒ මේ මම දැනගන්න සතුටුයි මේ සභාවෙන් මේ විශේෂයෙන් ආණ්ඩු පක්ෂයෙන් එවැනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් සම්පූර්ණ අසත්‍ය ප්‍රචාර කරලා බරපතල නිඳා පහස කරන අසත්‍ය ප්‍රවෘත්ති උදේට කියවන පත්‍ර සහ වැරදි වැඩසටහන්වලදී මේ වැඩසටහන්වලදී ඉතාම වැරදි සහගත විදිහට අපිව පෞද්ගලිකව විවේචනය කරන ආයතන සම්බන්ධයෙන් තීරණයක් ගන්නවාද කියන එක. ඒක නිසා මේ සියත ටෙලිවැකිය පිළිබඳව ඇත්තෙන්ම කිරියල්ල ඇමතිතුමා හිටපු ඇමතිතුමා කිව්වා වගේ ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන්ට අවවාදයක් කරන එක හොඳයි. මම ජනාධිපති කාලයේ 19 වෙනි සංශෝධනයේ මේ රටේ මාධ්‍ය නිදහස කියන එක කිසිම ආණ්ඩුවක නැති ආකාරයක දුන්න කෙනෙක්. එතකොට මට ඒ කාලේ ගැහුවා ඉතාම නරක විදිහට. මාව නැත්තර නැති කරන්න මාධ්‍ය ආයතන ගැහුවා. හැබැයි ඒ කිසිම මාධ්‍ය ආයතනයකට මම කිසිම පියවරක් ගත්තේ නැහැ. අද මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලත් මට විශාල වශයෙන් පහර ගන්නවා. එමනම් මේ ප්‍රධාන වශයෙන්ම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද යටතේ මේ මන්ත්‍රීවරුන්ටත් පෞද්ගලිකව මේ විදිහේ ඉතාම නිඳා අපහාස කරන ආයතනවල අය සම්බන්ධයෙන් ඒ ආයතන ඒවැ ප්‍රවෘත්ති කියවන අය සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එළියකේ සම්බන්ධයෙන් කරුණා කරලා ඉතාම ගෞරවයෙන් මේ සභාවෙන් ඉල්ලන්නේ ආණ්ඩු පක්ෂයෙන් ඒක මාධ්‍ය නිදහස තුළ සිද්ධ වෙච්ච දෙයක් මේ අධිකරණයට ගෙන යන්නේ නැතුව සාමාන්‍ය මේ පාර්ලිමේන්තුවට යනලා අවවාදයක් කරලා එහෙම කරන එක තමයි එහෙම කරන්නයි කියලා මම ඉල්ලීම කරන්න ඉස්සුවේ. ගරු නිවාසී පාර්ලිමේන්තුවේ ගෞරවය අද ඇත්තටම රැකුණා මේ මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට අර නීති විද්‍යාලයේ ප්‍රශ්නදී පාර්ලිමේන්තුව එකට කටයුතු කිරීමේ. ඒ වගේ භාවිතාවන් වලින් විතරයි පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නේ. අනික ඔය කියන එකේ පාර්ලිමේන්තුවට නෙවෙයි යම් යම් විවේචන එල්ල වෙලා තියෙන්නේ. එහෙම එකක් නැහැ.
එනිසා තමුන්වහන්සේ ඒ සියත මාධ්‍ය නාලිකාව ඉලක්ක කොටගෙන ඒ විදිහේ ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගයක් මේ අනුගමනය කරන එක වැරදි. එතන ඕකෝමද අපක්ෂපාති තීන්දුවක් දෙන්නේ නෑ නෑ ගරු එමෙතුම පැහැදිලි කරලා මුලින්ම මේ සභාවට පැමිණිකාරයේ කතානායකතුමා තමයි මේ කොමිටුව පත් කරේ කතානායකතුමා තමයි මේ කොමිටුව පත් කරේ ඒ නිසා ඒ කතානායකතුමාගෙන් අහන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට දුන්න කාර්යභාරය අපි ඉෂ්ට කළා තියෙනවා ඒක මේ සභාවට අයිතියක් තියෙනවා අපි මේ වාර්තාව වැරදි නම් මේක පරාජය කරන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.